මගේ තාත්තට අංශ භාගය හැදිලා දැන් මාස අප්‍රේල් 30 හැදුනේ දැන් මාස දැන් 3ක් විතර වෙනවා මේ ඉතින් මගේ තාත්තට මේ දැන් අපි මේ පන්සලට අපේ පන්සලට ආවා පන්සලට ආවම අපි වෙද මහත්තයා ගැන දැනගෙන මෙහි හොයාගෙන ආවේ දැන් ගොඩාක් දුරට මේ තාත්තට සුවයි මේ ගොඩක් අමාරුවෙන් අපි ආවේ තාත්තාව හරහට වගේ අරගෙන දැන් තාත්තට ඇවිදගෙන කරගෙන යන්න පුළුවන් මේ දැන් කතා කරන්න බැරුව හිටියේ දැන් කතා කරන්නත් පුළුවන් අල්ලගෙන යන්න පුළුවන් මේ කණ්ඩ බොණ්ඩක් බැරුව වගේ හිටියේ දැන් ගොඩාක් දුරට සුවයි මේ විද මහත්තයාට පින් සිද්ධ වෙන්න ඉතින් මගේ තාත්තටත් ගොඩක් දුරට මේ නිරෝගී සම්පත් ලැබෙන කියලා විද මහත්තයාටත් මේ මේ වගේ දෙයක් කළාට නිරෝගී සම්පත් ලැබෙන්න කියලා මම ඉතින් ප්‍රාර්ථනා කරනවා මගේ තාත්තා වගේම මේ තවත් මේ අංශභාගයේ රෝගයෙන් ඇදෙන ඒ සියලු දෙනාටම මෙතනට ඇවිල්ලා වෛද්‍ය ප්‍රතිකාර ගන්න කියලා මම ඉල්ලලා සිටිනවා ඒ ගොඩාක්ම මේ සුවයි මේ අපේ මේ වෙද මහත්තයාගෙන් අපේ තාත්තට මම වැටිලා දණිස්ස පැනලා තිබ්බේ ඊපස් ගොඩක් අමාරුවෙන් තමයි මේ මෙහෙට ආවේ මේ වෙද මහත්තයා කැඩුම් බිඳුම් වලට හොඳයි කියලා දන්නවා ඒ නිසා ඇවිල්ලා බෙහෙත් කරා මේ ඊට පස්සේ දැන් නම් ගොඩක් දුරට සුවයි මම දැන් සතිය එක දෙක විතර වෙලේ ඉඳන් බෙහෙත් ගන්නවා 80ක් විතර සුවයි තව දෙපාරක් විතර බෙහෙත් කරාම හොඳටම සුව වෙයි කියලා වෛද්‍යතුමා කියනවා අපි වගේ අමාරු වෙලා එන ලෙඩ්ඩුන්ට මෙහෙම බෙහෙත් කරනවට වෛද්‍යාචාර්යතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා මේ මේ වගේ තව ලෙඩ්ඩුන් සනීප කරන්න මේ ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අමුතු බුදු සරණයි අද බහුල වශයෙන් පීඩා විඳින රෝගයක් අපේ ජනතාව ඔය ඉංග්‍රීසි වචනින් තමයි කියවෙන්නේ සයිටිකා කියලා මේක ඇත්ත වශයෙන්ම ස්නායු සම්බන්ධ ආබාධයක් සයිටිකා රෝගයෙන් බහුල වශයෙන් කියන නිසා මම මේ කියන්නේ සයිටිකා රෝගයෙන් අද මං හිතන්නේ 50ක් 60ක් විතර පීඩා විඳින රෝගයක් एक समहार विट एक पाट सु नोवेन रोगिया पुलवा बहुम इवसिल्लिंग विश्वासवंतो कियन विद्यट पिली पैदला प्रतिकार करगत्व तपे देशीय प्रतिकार अत्वसेम सुपत करगानट पुलवा मैं साइटिका रोग अत्वसेम हैदेन्ने एक तरह वात रोगाबाद गानेर तमय वेटेन्ने ओनेम किनिग्गे शरीर अधिक उष्णत्व निशा अधिक उष्णी पित पित की गिंदर इतना ओन के अति पाए के हंदी पत्मार समहार विट अरसस्वगे देवल अम्लपित रोगे गैस्ट्रिक बहुल गैस्ट्रिक वगे रोगिया तवा अति पुलवा हंदी पत्ल अधिक वेदना वाल इतकोट मे सैटिकाकिन ये वाताबाधि गनकता करो उष्णाधिक रोगी बहु रोगी उष्णाधिक शरीर तीन आय मंगिता सीएट हेट हेत्म वगे शरीर अभी नाड़ी परीक्षा करेरे उष्णाधिक शरीर तमय तीन उष्णिकिया पित पितकिया गिंदर इतकोट अधिक उष्णि मे कसेरुका पेले कोट पेले त्रिकास्तीट यम यम कसेरुका पुरु अतर तीन जेल गति जेल गति नेता ग्रीस वगे गति मेरबन वगे गति अधिक ऊष्णट वेलेन वेलनाट पशे ये कसेरुका पेले मे कुंडट पुरु समाहट पोड पोड गैवीमकट लक्वेन गैवीमकट लक्वेन निशा इतना पोड़ गेवीम कटगा එතකොට එතනින්ගෙන ස්නායු පද්ධතියක් මුළු ශරීරේ පුරාම විහිදී පැවතින්නේ විශේෂයෙන්ම සුසුම්නා ස්නායු ප්‍රධාන කොට කසීරුකා පෙළෙන් සම්බන්ධ වෙන ස්නායු මුළු ශරීරේම වෙලිලා පැටලලා තියෙනවා එතකොට ඒ අධික උෂ්ණය කියන්නේ පිත ගින්දර අධික උෂ්ණය නිසා කොඳුයට පෙළේ කසීරුකා පෙළේ යම් පුරුක් දෙකක් අතර තියෙන ජෙල් ගතිය මැරබෝන් ගතිය වෙලිලා ඇටේට ඇටේ ගෑවෙනවා එතනින් ස්නායුව තරපෙනවා තද වෙනවා ඒක කොන්දෙන් වෙන්න පුළුවන් තද වෙනවා ඒ තද වෙන ස්නායුව කකුල් දිගේ
කලවා එහෙම ඇහිල්ලා දනිස්ස සහ මහපටැඟිල්ල දක්වා ඒ ස්නායුව ගමන් කරනවා. ඒ ස්නායුව කොඳුයට පෙළින් ළඟින් අවිර වුණාම තද වුණාම අධික වේදනාව ඇවිද ගන්න පවා අපහසු වෙනවා. නවන්න දිගරින්න පවා සමහර විට අපහසු වෙනවා. හිරි වැටෙනවා. හිරි වැටෙනවා. ටිකක් දුර යනකොට එක තැන නැවතිලා ඉඳී හිටිනවා. ටිකක් වෙලින් ඉඳලා තමයි ආපහු යන්න හිතෙන්නේ. සමහරින්ට වාඩි වෙන්න පවා හිතෙනවා. ඉතින් ඒ මේ අධික උෂ්ණත් එක්ක හට ගන්න එතනට වාත එකතු වෙනවා. ඒ වාත එකතු වීමත් තුළ එතන ඒ ඇට පුරුක් දෙක අතර ගෙවීමක් හට ගන්නවා. එතනින් එන ස්නායු තෙරපෙනවා. තද වෙනවා. එතකොට ස්නායු තෙරපීමක් හැටියට සලකනවා. ඉතින් ඔය අමාරුවට තමයි ඔය සයිටිකා අමාරුව කියලා කියන්නේ. සයිටිකා කියන්නේ බටහිර වචනේ. බටහිර වචනේ. මේ ස්නායුවේ තදවීම තමයි මේ ඒකත් ප්‍රමේහ රෝග ගණයට තමයි වැටෙන්නේ. ප්‍රමේහ කියන්නේ වාත අමාරු. ප්‍රමේහ හැදෙන්නේ අධික උෂ්ණත්වයේ නිසා මේ හන්දිපත්වල සමහර ධනිසන්ධිය කියමුකෝ අපි. ඒ ධනිසන්ධියේ තියෙන ධනිසයේ තියෙන ජෙල් ගතිය ග්‍රීස් ගතිය අඩු වුණාම වේරුණාම පස්සේ අධික උෂ්ණයේ නිසා එතන වියලි ස්වභාවයක් ඇති වෙලා ඇටේට ඇටේ ගෑවෙනවා ධනිසවල. එතකොට එතනට වාත එකතු වෙනවා. එතකොට අපි කියනවා ප්‍රමේහ වාතය කියලා. ප්‍රමේහ වාතය කියලා කියන්නේ ඔය ආතරයිටිස් කියන කතන්දරේ. ආතරයිටිස් කියන්නේ ඉංග්‍රීසියෙන්නේ. අපි කියන්නේ ප්‍රමේහ වාතය. ඒකත් එක්තරා වාත අමාරුවක් හැටියටයි වාත ගණයේ තමයි වැටෙන්නේ. එතකොට ඒ ගෙවිච්ච ධනිස්සෙට දැන් ඕන කෙනෙක්ගේ ගෙවෙනවා. ඕනෑම කෙනෙක්ගේ ගෙවෙනවා. මේ අපේ ගෙවෙනවා. වාහනයක් වගේ තමයි මේ ශරීරය කියන්නේ තන්නිකරම වාහනයක්. ওই බෝල ජොයින්ට් එහෙම ගෙවුණා කියන්නේ. ඒවා ඇතුළේ තියෙන ග්‍රීස් කැටි අඩු වුණාම ඉතින් ගෑවිලා 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 එතන ගෙවීමක් හට ගන්නවා. ඔස්ටියෝපොරොසිස් කියන්නේත් ගෙවීම, දිරීම. එතනට වාත එකතු වෙනවා. එතකොට අපි ප්‍රමේහ වාතය කියනවා. ප්‍රමේහ වාතය කියන්නේ ආතරයිටිස්. සමහර විට ඒක නොසලකා හැරියොත් ගණන් නොගත්තොත් වැඩපළ නිසා මුළු සමහරට මුළු ශරීරයටම මේක ගමන් කරන හැම හන්දියක්ම ඉදිමෙන්න පුළුවන්, වේදනාව එන්න පුළුවන්, නවන්න දිගාරින්න බැරි වෙන්න පුළුවන්, ඇවිද ගන්න බව බැරි වෙන්න පුළුවන්. ඒක ඊට පස්සේ එතකොට අපි කියන හන්දිපත් ප්‍රදාය. හන්දිපත් ප්‍රදාය කියන්නේ රුමැටික් ආතරයිටිස් කියන එකයි. ඔයාලට බහුල වශයෙන් තියෙන රුමැටික් ආතරයිටිස්. රුමැටික් ආතරයිටිස් කියන තත්ත්වයට පත් වුණොත් සමහර විට මොනතරම් ප්‍රතිකාරයක් කරත් සුව වීම බොහොම ප්‍රමාදයි. බටහිර ප්‍රතිකාර කරත් ජීවිත කාලෙටම කරන්න වෙනවා. අපේ දේශීය ප්‍රතිකාර කරොත් ඉක්මන් සුවය ලබා ගන්න පුළුවන්. නමුත් ළඟ උත්තර නැහැ. හොඳ වෛද්‍යවරයෙක් සම්බන්ධ වෙලා අපේ දේශීය ප්‍රතිකාර ඒ පැරණි ක්‍රමයටම ක්‍රම තියෙනවා. අපි වෙද ගැතර බොහොම කෙරෙනවා. ඒ ඔය සයිටිකා අමාරුව, ඔය අධික උෂ්ණින් හටගන්න වාතාබාධ, හන්දිපත් රුමැටික් ආතරයිටිස් වගේ තත්ත්වයන් ඇති වෙන්නේ. ඉතින් වාත අමාරු ගණයට තමයි වැටෙන්නේ. ස්නායු ප්‍රශ්න ගෙවීම නිසා, ගෙවෙන්නේ අධික උෂ්ණත්වය නිසා. සමහර විට බර වැඩි කට්ටියට අධික බර ශරීරයේ තියෙනවා නම් ඒවත් ඔය ධනිස් වලට විලුඹට එහෙම බලපාන්න පුළුවන්. ඒ නිසා බර පාලනය කර ගැනීම තව ගොඩක් කරුණු කාරණා තියෙනවා. අපේ ශරීරයේ දෝෂ කෝප පාලනය කරගන්න ආහාර රටාවල්, අපි අනුගමනය කරන ආහාර රටාවල් එහෙම ඔය අපි ගන්න අද වසවිස පිරිච්ච ආහාර පාන වලින් පුළුවන් තරම් ඈත් වෙන්න ඕනේ. වැඩිපුර වතුර බොන්න ඕනේ. අපේ ශරීරයේ ඕනෑම ලෙඩකට ඔරොත්තු දෙන ප්‍රතිශක්තිකරණය ඇති කර ගන්නට ඕනේ. ඒවට විශේෂයෙන්ම දිනපතා හොඳ වතුර වීදුරුවක් බොන පුරුද්ද අපේ දූ දරුවන්ට පවා දෙන්න ඕනේ. ඒ වගේම හොඳ කැඳ කෝප්පයක් හැමදාම උදේට මොනවා හෝ මොන රකුඩුම්බිය, ගොටුකල, හාතවාරිය මොනවා හෝ තියෙන කොළ වර්ග, කුරක්කම් වගේ දේවල් හැමදාම කැඳ වීදුරුවක් බොන්න හුරු වෙන්න ඕනේ. අධික උෂ්ණය කියන්නේ පිත. පිත කියන්නේ ගින්දර. ඕකෙන් තමයි බොහෝ අපේ ශරීරයේ ලෙඩ රෝග රාශියකට මුලක් පිරෙන්නේ. අම්ලපිත්ත රෝගියත් ඒ වගේ. ඔය ගෑස්ට්‍රික් කියලා කියන්නේ, අපි කියන්නේ අම්ලපිත්ත කියලා. ඒක වෙන්නේ අධික උෂ්ණය නිසා. ඔය පිත්තාසයෙන් වුණන පිත් වතුර නියම වෙලාවට ආහාර පාන නොලැබුණාම මුළු සර්වාංගයටම ගානවා. පිත කියන්නේ ඇසිඩ්නි, ගින්දරනි. මුළු ඇඟ පුරාම ගැහුවාම තමයි ආමාශය, තුවාල, බඩ පිපුම, ඒ වගේ නොයෙක් ඒවා ඇති වෙනවා. ඉතින් විශේෂයෙන්ම දැන් රුමැටික්
ආතරයිටිස් තත්ත්වයන් පත් වුනහම ඉක්මන් සුවය නැහැ. නමුත් දේශීය ප්‍රතිකාර අවශ්‍ය විදිහට කළාම සුව කරගන්නට පුළුවන්කම තියෙනවා. මෙවැනි සුවිශේෂී වූ කරුණු කාරණා දැන ගැනීමට සහ සුවිශේෂී වූ වීඩියෝ නැරඹීමට සුබනෙත subscribe කරන්න.